විශේෂයෙන්ම මම පිරිකර නායක ස්වාමීන් වහන්සේට කිව්වේ රෝගාත් වෙන භික්ෂූන් වහන්සේලා සුව වෙන්න නම් මේක හොඳ ස්ථානයක්. ඉතා සුන්දර පරිසරයක් තිබෙන්නේ. එහෙනම් මේ පරිසරයත් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපිට තියෙන්නේ මේ රෝහල වර්ධනය කරන්න ඉදිරියට ගෙනියන්න මේක විශේෂයෙන්ම ආදර්ශයක් හැටියට පෙන්වන්නට අපේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අපි කරන විශේෂ කාර්යාවයක් හැටියට. ඒ රජයේ ආධාර උපකාර අපි දෙන්න එක තර්කයක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ආණ්ඩුවයි ආගමුයි වෙන් කරන්න ඕන එක. ආණ්ඩුවයි බුද්ධ ආගමයි වෙන් කරන්න ඕමනයි. ඉතින් මම බැලුවා ඒ ගැන නීතිමය තත්ත්වය සඳහන් කරන්න. පළවෙනිවම අපේ රටේ හැම එක්කෙනාටම තමන් කැමති ආගමක් අදහන්න අයිතිය තියෙනවා. ඒ වගේම ආගමක් අදහන් නැතුව ඉන්නත් අයිතිය තියෙනවා. ඒ අයිතිය හැම එක්කෙනාටම තියෙන එක. ඊට අමතරව අපේ ව්‍යවස්ථාවේ තව වගන්තියක් තියෙනවා. ඕනෑම රජයක් විශේෂයෙන්ම බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දිය යුතුයි කියලා. දැන් මේ ප්‍රමුඛ ස්ථානය දෙන එක ආණ්ඩුවට විතරක් නෙමෙයි රාජ්‍යයට කරන්න තියෙන්නේ. එහෙනම් මේ රටේ රාජ්‍යයට අයිති පාලනයට අයිති අංශ තුනක් තියෙනවා. එකක් තමයි විධායක ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්, අනික් එක තමයි පාර්ලිමේන්තුව කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණය තියෙනවා අග්‍රවිංශකාරතුමාගේ ප්‍රධානත්වයෙන්. එහෙනම් මේ ආයතන තුනම මේ සහයෝගය දෙන්න උවමනයි. මේ සහයෝගය නොදී ඉන්න එක ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවට විරුද්ධයි. මන්ත්‍රීවරු හැටියට අපි අද ව්‍යවස්ථාව අනුගමනය කරන්න දිවුරුම් දීලා තියෙනවා. එහෙනම් අපි හැම එක්කෙනාම මේ ව්‍යවස්ථාව අනුගමනය කරන්න තියෙනවා. කිසි විටක මේ රටේ යුද්ධ තිබුණත් මේක ඉවත් කරන්න කියලා ප්‍රධාන ඉල්ලීමක් තිබුණේ නැහැ. ඒ ගැන සාකච්ඡා කරෙත් නැහැ. විශේෂයෙන්ම විධායකයේ ඉන්න අය, ව්‍යවස්ථාදායකයේ ඉන්න අය, අධිකරණයේ ඉන්න අය සියලු දෙනාම බෞද්ධ ධර්මයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතු තත්ත්වයේ අපි පිළිගන්න ඕමනේ. ඒ ගැන අපිට වාද විවාද කරන්න පුළුවන්. ඒත් මූල ධර්මයේ ගැන අපිට වාද විවාද කරන්න බෑ. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවක් හැටියට ඒකයි අපි පිළිපදින්න තියෙන්නේ. කාට හරි ඒක වෙනස් කරන්න ඕන නම් ගිහින් ව්‍යවස්ථාව වෙනස් කරන එකයි තියෙන්නේ. අපේ ව්‍යවස්ථාවේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් ජනතා පරමාධිපත්‍ය, එකක් බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන එක, තුන්වෙනි එක රට බෙදන්න බෑ. භෞමික අඛණ්ඩතාවය. ඉතින් මේ පදනම් කරගෙන තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මේකකට හරි විරුද්ධව කතා කරොත් අන්න එහෙනම් ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ඇත්ත වශයෙන්ම මේ රෝහලේ රෝගීන් ගණනාවක් ඉන්නවාගේ මට බාර දීලා තියෙන එක රෝගියෙක් සුව කරන්න. මරණ ආසන්න හිටපු රෝගියාව දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. ඉතින් විටින් විට ගිහින් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ ඔබ වහන්සේලා දන්නවා රෝගේ එක සැරේ සුව වෙන්නේ නැහැ. අපිට තව අවුරුදු දෙක තුනක් හතරක් යනවා මේ රෝගියා සුව කරන්න. ඒත් දැනට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ වැඩ කටයුතු කරගෙන. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒ සඳහා මට ගරු සංඝරත්නයෙන් ලැබුණු සහයෝගය ගැන මං ස්තුති කරමින් මගේ වචන සමර්පණය මං අවසන් කරනවා.